අපේ ජනාධිපති අපේක්ෂක මේ අවස්ථාවේ ධම්මික පෙරේරා ඒවගේම නාමල් රාජපක්ෂ ඔහු අගමැති අපේක්ෂක විදියට ඉදිරිපත් වෙන්න ප්‍රවේශ සම්බන්ධ නියම ඇලුමෙක්ස් අලෙවි නියෝජිතින්ගෙන්ම පමණයි. දැන් හැමෝම හිතන් හිටියා පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ කියලා. අද 100%ක් පොහොට්ටුව තමන්ගෙම පක්ෂේ අපේක්ෂකයේ දානවා කියලා අභ්‍යන්තරය තීරණය කරලා ඉවරයි. ඒතර පොහොට්ටුවේ අපේක්ෂකයා කිසිම හේතුවක් මත රනිල් වික්‍රමසිංහ වෙන්නේ නැහැ. හැබැයි පොහොට්ටුවේ සමහර ප්‍රබල ඇමතිවරු රනිල් වික්‍රමසිංහ එක්ක අද හිටගෙන ඉන්නවා. ඔය ඒගොල්ලෝ ඇමතිවරයෝ විදියට ආණ්ඩුවත් එක්ක ඉන්න ඕන, පොහොට්ටුවත් ආණ්ඩුවත් එක්ක ඉන්නවා. නමුත් පොහොට්ටුව අවුරුදු දෙකකට කලින් රනිල් වික්‍රමසිංහව යෝජනා කරනකොට එතනදිම සාකච්ඡා වෙච්ච දෙයක් තමයි අවුරුදු දෙකක් යනකන් අපි ඔබට රජයක් විදියට උදව් කරනවා. අවුරුදු දෙකෙන් පස්සේ අපි වෙන වෙනම තනියම දේශපාලන ගමනක් යනවා කියන එක. ඒකට ඒ කාලේ ඉවර වුණාට පස්සේ එයා තව මාසයක් ඉල්ලුවා තමන්ගේ තීන්දුව දෙන්න. ඒ නිසා තමයි බැසිල් රාජපක්ෂ ඒ මාසෙත් ඉවසන්න කියලා කිව්වේ. එතනින් පස්සේ අපේ සමාජිකයෙක්, එහෙම නැත්නම් අපේ පක්ෂේ කෙනෙක් පොහොට්ටුවේ පක්ෂේ අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් කරනවා. ඒක දැන් අනිවාර්යෙන් වෙනවා. එතකොට අපේක්ෂකයෙක් විදියට පොහොට්ටුවේ කෙනෙක් ආපු ගමන් රනිල් වික්‍රමසිංහට ඉතුරු වෙන්නේ වැඩිම ඡන්ද ලක්ෂ 5යි. මොකද අද රනිල් වික්‍රමසිංහ ගාව ඉන්න ප්‍රසන්නලද, එහෙම නැත්නම් මහින්දානන්දලද, ඒගොල්ලන්ගේ පෞද්ගලික ඡන්ද නෙමෙයිනේ. ඒගොල්ලන්ට තියෙන්නේ පොහොට්ටුවේ ඡන්ද. ඒතර පොහොට්ටුවේ ඡන්ද gediyak විදියට නැවත පොහොට්ටුවට එනවා. ඒතර යම්කිසි ඡන්ද ප්‍රමාණයක් වැටේ. ඒක අපිට වාසි. මොකද රනිල් එන එකෙන් වෙන්නේ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද නැවත කොටසක් රනිල්ට එනවා. විශේෂයෙන් ද්‍රවිඩ ඡන්ද ටික සජිත්ට යන්න තිබිච්ච ටික රනිල්ට එනවා. ඉතින් ඒක අපිට වාසි. ඉතින් අපි බලමු ලබන දැන් තව ලබන මාසේ පළවෙනි දෙවෙනි සතිය වෙනකොට අපේ අපේක්ෂකයා ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කරනවා කියලා අභ්‍යන්තරයේ ස්ථීරණය කරලා ඉවරයි. ජූලි මාසේ දෙවෙනි සතිය ලබන සතිය වෙනකොට ජනාධිපතිතුමා නැවත ලංකාවට එනවා. ඊට පස්සේ දෙවෙනි සතියේ නම් කරනවා අපේ අපේක්ෂකයා. දැන් ගිය සතියේ අනුරාධපුරයේ පොළොන්නරුව, මේ සතියේ අනුරාධපුරයේ පොළොන්නරුව අපේ රැස්වීම දැක්කනම්, ඒ කියන්නේ අපේ ඡන්ද ලක්ෂ 40 දැන් ආපහු නැවත ඇවිල්ලා 69 අපි කියන්නේ පළවෙනියට ආරම්භයේ අපේ 40ක් තමයි අපේ තිබුණේ, අවශ්‍ය තිබුණේ. ඒ 40 නැවත ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් අනුර කුමාර ලක්ෂ 70 ගැන කතා කරන්නෙත් නැහැ, ජනාධිපතිවරයා ගැන කතා කරන්නෙත් නැහැ. දැන් බලනවා ඉක්මනට ලෝක වටේ ගිහිල්ලා මුදල් ටිකක් ඉකුතු කරගන්න. මොකද දැන් දෙවෙනි තැනත් අනුර කුමාර නැති වෙනවා. මොකද පොහොට්ටුව නැගිටිනවා කියන්නේ සජිත්ට නෙමෙයි, ඒකේ පාඩුව යන්නේ අනුර කුමාරට. එතකොට අනුර කුමාරගේ ඡන්ද ටික තමයි නැති වෙන්නේ. මොකද අනුර කුමාර ගාව තියෙන්නේ පොහොට්ටුවේ යම්කිසි ඡන්ද ප්‍රමාණයක්. එතකොට ඒ ඡන්ද ටික අපිට ලැබීගෙන එනවා. එනවා කියන්නේ ඉතාම ශීඝ්‍රයෙන් ඔහු යනවා තුන්වෙනි තැනට. දැනට එක ඉන්නේ සජිත් ප්‍රේමදාස කියලා තමයි සංඛ්‍යාලේකන වලින් පෙන්වන්නේ. මොකද ඔහුගේ ඡන්ද වෙනස් වීමක් උන්නේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ එනවට අපි කැමැති. රනිල් වික්‍රමසිංහ ආපු ගමන් සජිත් ප්‍රේමදාසට ලැබෙන්න තියෙන විශේෂයෙන් ද්‍රවිඩ වෙනත් ජාතීන්ගේ, මුස්ලිම් ජාතීන්ගේ ඒ ඡන්ද ලොකු ප්‍රමාණයක් අඩු වෙනවා. රනිල්ව ගෙනාවේ අවුරුදු දෙකකට ඒ කාලෙට විතරයි. නැවත යහපාලන පරිගැනීම, මේ රට විකිණීම, නැවත මේ රටේ යුද්ධයක් ඇතිවන ඒ නායකයා පොහොට්ටුව ගේන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහට වැඩිය හොඳයි. මම දැන් අවුරුද්දකට කලිනුත් කිව්වා අපේ ජනාධිපති අපේක්ෂක මේ අවස්ථාවේ සුදුසු, ඒ වගේම දැන් යම්කිසි වැඩ කටයුත්තක් කරගෙන යන්නේ ධම්මික පෙරේරා අපේ ජනාධිපති අපේක්ෂකය වෙනවා කියලත් අපිට මට ස්ථිරයි. ඒ වගේම නාමල් රාජපක්ෂත් ඉතාම සුදුසුයි, විශේෂයෙන් තරුණ නායකයෙක් විදියට. නමුත්
ඔහුගේ එකඟතාවයක් තියෙනවා ඔහු අගමැති අපේක්ෂකෙ විදියට ඉදිරිපත් වෙන්න කැමති ඊළඟ මැතිවරණයකට. ඒ කියන්නේ ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා මහත්මයා අගමැති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ හිටපු ඇමතුමා. හරිද? එහෙමද ඔබතුමා ඔය කියන්නේ? ඔව් මම අවුරුද්දකට කලිනුත් කිව්වා අද වෙනකන් ඒක වෙනස් වෙලා නැහැ කියන මතයයි මම අභ්‍යන්තරේ මතය විදියට දන්නේ.